සංසාරණේ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් රාත්‍රියේදී වෙච්ච දේ ගැන ඇමන්ඩට කිව්වට පස්සේ ඇමන්ඩ තමන්ගේ තාත්තගෙන් අහන දෙයක් ගැනයි මට අද වීඩියෝ එක තුළින් කතා කිරීමට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා මෙවැනි වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙන කෙනෙක් නම් ඔයාටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්නේ. ඉතින් කාලයක් තිස්සේ ඔයාට මෙන්න මේ වගේ කාරණයක් දැක බලා ගන්නට තිබුණ කියන දේ ගැන ඉඟියක් ලබා දෙන්න මම මේ මොහොත වන විට සූදානමක් ඇති කර ගන්නවා. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද ඔත් එක්ක කතා කරන්නේ ඔයාට මේ වෙලාවේ කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියන දේ ගැන තමයි මට අද වීඩියෝ එක හරහා ඔයාට සිහිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ලොයිට් මේ වෙද්දී තමන්ගේ ගෝලියෝ යොදවලා තියෙන්නේ. ඒ වගේම කලින්දා රාත්‍රියේදී ඇත්තම කියනවා නම් තමන්ගේ ගෝලියෝ සර්පෙක් විදිනවා වගේ දෂ්ට කරනවා වගේ පේන. ඇත්තම කියනවා නම් ඉන්ජෙක්ෂන් එකකින් වැඩේ දීලා තිය අදිත්තේට කියලා. මෙන්න මේ විදියට ඇත්තටම ඇමන්ඩට කිව්වට පස්සේ ඇමන්ඩ මෙතනදී ගොඩාක් පුදුම වෙනවා සහ ගොඩාක් දුක් වෙනවා. ඒ වෙලාවට තමන්ගේ තාත්තගෙන් අහන්නේ තාත්තේ ඇත්තටම ඉරෑ. එහෙනම් ආදිත්‍යගේ ජීවිතේ නැති වෙන්නත්ද කියන දේ ගැන. ඒ වගේම තමයි ආදිත්‍යගේ ජීවිතේ බේර ගන්නම් බැරි වේද? දැන් ආදිත්‍ය කොහෙද ඉන්නව ඇත්තේ? මෙන්න මේ දේවල් හැම එකක්ම මෙතනදී අහන්න නියමිතයි කියලයි. මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියලා. මම මේ වෙලාවේදී ආට සිහිපත් කරන්න සූදානම් වෙනවා. කොහොමනත් ඇමන්ඩ මෙතනදී පුදුම වෙද්දී ලොයිඩ් කියන්නේ තව ටික දවසයි ඔයාට අඩන්න තියෙන්නේ. ඊට පස්සේ තෙන් බොරුවට හඬව වැටලා ඔය ඇලන්ව රවට්ටගෙන ආදිත්‍ය ලැබෙන්න ඕනේ හැමදේම ඔන්න ලබා ගන්න. ඊට පස්සේ අනගිව සහ අමෝදිවත් ගෙදරින් පන්නලා දාලා ඊගාවට කරන්න තියෙන ඉතිහාසවල විවාහ කරගන්න එක. ඉතින් ඒක ඇලන් කොහොම හරි කරලද ඊට පස්සේ දේපල ටිකත් අයිති කරගෙන ඊට පස්සේ තෙන් ඉතිහාසවලත් ඇඩ් කරන එක තමයි මෙතනදී කරන්න තියෙන්නේ. ඉතින් මේ කියන දේවල් පුදුමයෙන් වගේම ඇතරම ලොකු වේදනාවකින් තමයි ඇමන්ඩ අහගෙන ඉන්නේ. හැබැයි තමන්ගේ තාත්ත කියන විදියට පිටින් තමන්ට වැඩ කරන්න කිසිම අයිතියක් නැහැනේ. තමන්ට ඒ ගැන කියන්නත් බැරි නිසා ඉදිරියට අනිවාර්යෙන්ම ඉතින් කොහොමනත් ඇමන්ඩ හරිම අමාරුවෙන් මේ කියන දේවල් අහන් ඉඳලා ඉදිරියට මේ දේවල් හොයාගෙන මෙතන මොකද වුනේ කියලා බලන්න යයි කියලායි මම කියන්නේ.